රට දිනවන අපේ මේ රැළිය මේ පළමුවැනිදා කොළඹදී සමගි රටක් අනගි හෙටක් වෙනුවෙන් ජන රැල්ලේ මහ රැල්ල සමගි ජන බලවේගය. මාසිකව ශ්‍රී ලංකාවේ ඉන්ධන කනිත් තෙල් මිල සංශෝධනය කිරීම ප්‍රතිපත්ති රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කරන් තියෙනවා. ඒ අනුව දැන් ඉන්ධන මිල ඉහළ යාමට කිට්ටු වෙනකොට මාසේ අන්තිම වෙද්දී විරෝධරත ප්‍රජාව හැටියට අපිට මගී ජනතාවෙන් එහෙම තැනකට ගියාම අහන්නේ ආ මෙදාපාර පෙට්‍රල් මිල අඩු වෙයි අඩුනම් පස්සේ ත්‍රිරෝධ ගාස්තු අඩු කළ දෙනවා නේද? දැන් එහෙම අහනකොට කියන්නේ රයිට් අපි ඉස්සරහට බලමු කියලා. දැන් ඔන්න ගාස්තු කතන්දරේ මොකද්ද? පෙට්‍රල් රුපියල් 3කින් අඩු වෙලා 92 පෙට්‍රල් එක සුප් පෙට්‍රල් රුපියල් 20 ගණන්ෙන් අඩු වෙලා. බොහොම හොඳයි. දැන් මේකෙන් දැන් ගියපාරත් පෙන්වුවා ඒ වැඩේම අපි කියනවා අපරාධමේ රුපියල් 3 වැඩ කළේ මොන අහවල් එකකටද රුපියල් 3ක් අඩු කරලා. මේකත් රජයේ තියාගෙන තන පාඩු ලබන රක්ෂමේ අර කණිතෙල් සංස්ථාට හෝ එහෙම නැත්නම් ලාභ ලබන අර පෞද්ගලික ආයතනවලට ගියාට අපේ කිසි තරහක් නැහැ. මොකෝ දැන් අපිට ඇත කියන වගේ පෝලිං වල ඉන්න ඕනේ නැහනේ. ගියම ගහ ගන්න පුළුවන් නේ. ඒකත් ලොකු දෙයක් නේ. ඒ නිසා මේ ආකාරයෙන් රුපියල් 3ක් අඩු කරනවා වගේ විහිළු කරන්න ඕනේ නැහැ. මොකද මෙයා පෙට්‍රල් ගහගන්නේ 92 පෙට්‍රල් එක ගහන්න වැඩි හරියක් කවුද? මෝටර්සයිකල් 3V. ඒකිනුත් ත්‍රිරෝධ රථය තමයි පෙරලා අර වැඩි වෙන ගාන ලැබෙන ලාභය අනිත් එක්කෙනෙක්ව ෂෙයා කරන්නේ නැහැ. ඔක්කොම සාක්ෂි දා ගන්නවා. ඒක තමයි අඩු වෙන්නේ. ඊළඟට පෞද්ගලික බස් රථ වගේ ඒවා ගාස්තු අඩු වුණාම අර පෙට්‍රල් මිල අඩු වෙයි, ඩීසල් මිල අඩු වුණාම ඒ ඉන්ධන මිල අඩු කරලා ගාස්තු අඩු කරලා දෙන්නේ ප්‍රයිවට් බස් වල ත්‍රිරෝධ රථ පමණයි. අනිත් හැමෝම ලැබෙන මුදල තමන්ගේ සාක්ෂි දා ගන්නවා. කමක් නැහැ. කොහොම නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඉන්ධන මිල සංශෝධනය වීමේදී අර ලස්සනයි මිත්‍ර කාලයක් මේ රටේ සිද්ධ වෙච්ච විදිය වඩා මිලදී ගැනීමේ හැකියාවේ පහළ ඉන්න ඇට අඩු කරලා දෙන එකක් තමයි දැන් ප්‍රශ්නයක් නැහැ. මේ රට අරගලයෙන් මායිතේ පෙන්ව දෙන සිස්ටම් චේන්ජ් එක තමයි මේ රටේ වැඩි අමාරු ඇති හැකිය අයට කියන එක තමයි පෙන්නුම් කරන්නේ. ඒක රජයේ ප්‍රතිපත්ති බාට පත් කරලා අපි කිසි මැසිවිල්ලක් නැහැ මේ පැහැදිලි කර ගැනීමක් පනයි. හැබැයි අපිට දින චෝදනාව මේකයි. රජය වැඩබදු ගාලා ආදායම් වැඩි කරගන්නවා. ඒකට තරහ වෙන්න බෑ. කණින්ද නිදිකස්තාව පාඩු ලබන්න බෑ. ලාභ ලබනවා. ඒකට තරහ වෙන්නත් බෑ. මේ හැමුවේ ගාස්තු මිල සංශෝධනය වුණා මිලත් එක්ක අපි යට කරන්න ඕන. අපිට තියෙන ප්‍රශ්නේ අපේ රස්සාව කරගෙන කෑම කන යද්දී අපිට රජයෙන් අස්වැසුම හිස්වැසුම මුකුත් ඕනේ නැහැ. මේක මගියත් එක්ක යනකොට ත්‍රිරෝධ රථ කර්මාන්තයේ අවිධිමත් භාවයේ ගිලිලා තියෙන වසර ගණන් අපි මේක හැමදාම කියනවා. මෙන්න මේ අවිධිමත් භාවය නිසා මගී ජනතාවත් කොයිතරම් අමාරු වුණත් පාරිභෝගික හැටියට කොයිතරම් අමාරු වුණත් එදින්දා ගමන් විද ප්‍රවාහනයේදී ත්‍රිරෝධ රථය නැතිවම බැරුව හැමතිස්සෙම මේක පාවිච්චි කරන තත්ත්වයක් පත්ලා තියෙදි මෙන්න මේ ත්‍රිරෝධ මගී ප්‍රවාහන සේවාවේ ගාස්තුව පමණක් නෙමෙයි ගුණාත්මක භාවය. එයි තියෙන්න ඕන මේ මගියාට විශ්වාසවන්තව භාවිත කරන්න තියෙන බාධා හිමි කිරීම සඳහා අපි තනි වචනින් කියන මේක නියාමනය කියලා. මෙන්න මේ කටයුතු සක්‍රිය කිරීම සඳහා ආණ්ඩුවේ කිසිම මැදිහත් වීමක් නැහැ. මේ කැබිනට් එකේ කණිතෙල් ඇමතිරය පමණක් නෙමෙයි ඉන්නේ. ප්‍රවාහන ඇමතිත් ඉන්නවා. රෙදි ඇඳගෙන තමන්ද ලැජ්ජාවක් නැද්ද මන්ද වගේ හැමදාමත් කියනවා. ජාතික ගමනාගමන කොමිසම පඩි දීලා අර ඉන්නවා. ඇහුවොත් අනතුරු සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් මාර කට්ටියක් ඇහුවාන් පස්සේ කියනවල දෙන උත්තරවලට ලැජ්ජාය පණ යනවා. පළාත් සභාව බස්නාහිර ගාස්තුව තීරණය කරන්න යනවලු. දැන් අවුරුදු 20 ගානක් තිස්සේ පස්තර කියලා ලොකු දෙයක්. ජූලි පළවෙනිදලු ගාස්තුව ප්‍රකාශ කරන්නේ කමක් නැහැ. ගරු මාධ්‍යට අපි කියනවා මේ අහන ප්‍රශ්නේ ඔබතුමාලා අපෙන් අහන ප්‍රශ්නය ඒ අදාළ බලධාරීන් අහන්න. මගී ජනතාවට කියනවා අපිට මේ ආකාරයෙන් පෙට්‍රල් මිල සංශෝධනය කරලා නැතුවට ඔබතුමාලා මේක බලාපොරොත්තු වෙන්නේ අපෙන් අපිට කියන්න වෙනවා. ගාස් සංශෝධනයක් සිදු වෙන්නේ නැහැ. වෙළඳ පොලේ කවුරු හරි වැඩිපුර ඉල්ලුවොත් අර මේවා මැසිවිල් නගලා ඒක නිල දියන්න එපා. ගාස්තු මීටරයක් තියෙන ත්‍රිරෝධ රථ රගින්න ගාස්තුව අහලා නගින්න කම්පැනි වලදී වෙන ප්‍රශ්නයක් නේ. ඒ නිසා මගියට අපි කියන්නේ ඕගොල්ලෝ බලා ගන්න කවුරුත් නැහැ. අපිව බලා ගන්න කවුරුත් නැහැ. ඕගොල්ලෝ අපි එක්ක අහු වෙලා ගාමරා ගන්න නෙමෙයි එකඟතාවයෙන් යන්න. මොකද අපිට ඕනේ වෘත්තීය ගාවේ රැකගෙන මේකේ මේ වඩා ඉහළ තත්ත්වෙට ගේන්න පාලකයෝ මේකට කටයුතු කළ යුතුයි. ඒ වගේම තමයි බැරි වෙලාවත් මේවා ඇහිල වෙරලා ත්‍රිරෝධ රථ සලහා පෙට්‍රල් නිකන් දුන්නත් ජනතාව බලාපොරොත්තු සහනය ලැබෙන්නේ මේ අවිධිමත් භාවය තුළ. අන්න ඒක ගැන හිතලා ආණ්ඩුවට අපි කියනවා මේ මැයි දින දවසේ ඉතාම වැඩපිළිවෙල හොඳ වැඩපිළිවෙල තියෙනවා ත්‍රිරෝධ මගී ප්‍රවාහන සේවාව අයිතිමත් ශ්‍රේෂ්ඨ විධිමත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල කරන්නේ. එහෙම නොකර ඕගොල්ලොත් අර එක එක තැන්වලට ගාල් කර ගැනීම සඳහා ත්‍රිරෝධ රිදුරාව යොමු කර ගැනීම සඳහා වැඩ හදනවා මිසක් මේක ගෞරවනීය රස්තාව ගන්න අවශ්‍ය මග පිළිවෙල ගන්න උනන්දුවක් නැහැ කිසිම පක්ෂයකට කිසිම දේශපාලකයෙකුට. කම්කරු අයිතිවාසිකම් කතා කරනකොට අයිති නැහැ. නමුත් අපි මේ සඳහා කටයුතු කරනවා. මේ ගැනත් මතක් කරලා අපි මේ අවස්ථාව කියනවා. බොහොම ස්තුතියි ආණ්ඩුවට. අඩු කරන්න මේපා මෙහෙමම යන්න
අපි මේ ගානේ පවත්වන්නම්. මගියාට අපි කියනවා අසාධාරණ වෙන එක නවත්ත ගන්න, කතා බහ කරලා පාලකයන්ට කියන්න කරුණා කරලා, මේකේ මිල පමණක් නෙමෙයි නියාමනය කළා ක්‍රමවත් ගුණවත් විශ්වාසවන්ත දේවල් වලට මේ නිරෝධ කර්මාන්තය තවදුරටත් අයිතිමත් භාවය කියලා තියන්න නැතුව විධිමත් භාවයෙන් වැඩ කරන්න කියලා ගෞරවනීය මාධ්‍යන්ට ජනතාවටත් අපි කියනවා. පාලකයන්ට ඇහෙන්න ඕනේ මේක නැට්ටම් බඩ වස් වදිනවා. දැන් මේ ඇයි මේ පොඩි චූටි චූටි ගණන් වලින් විතරක් මේ පැට්‍රල් අඩු වෙන්නේ? මේගොල්ලන්ට දැන් අඩු නොකරත් බෑ අඩු කළා කියලා කියනවා. මේක හොඳට දන්නා මේ රුපියල් තුන අඩු කිරීමෙන් මේ ලෝ රහක් නැහැ. මේව අඩු කළා කියනද ලැජ්ජයිනේ. අදයි ලොකු එක්කන කොට බෙදා ගන්නකොට මේල පොඩ්ඩක් බෙදලානේ. මේ විදිහට විසෙප්පඩ විද්‍යා කරන්න එපා. ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. අඩු කරන්නම එපා.